ස්වාමින් වහන්සේ ප්‍රශංසා වේවා. අලංකාරමත් දවසක 2023 වර්ෂයේ අලුත් වර්ෂයකට අපි ඇවිල්ලා තිබෙනවා. අපි පළවෙනි සිකුරාදා බයිබල් අධ්‍යයනය දවසේ අපි ස්වාමින් වහන්සේ ප්‍රශංසා කරමු. අපි නැවත යන්නේ නැහැ 2022 පරණ අවුරුද්දට, පරණ වසරට අපි යන්නේ නැහැ. අපි ඒක දිහා බලන්නේ අපි දැන් ඉදිරිය දෙස. අපේ 2023 ස්වාමින් වහන්සේ අප උදෙසා සූදානම් කරලා තිබෙන දේ අපි ලබා ගන්නට අපි ලෑස්ති වෙමු. අපි ඒ දෙස බලාගෙන අපි මේ වසරේ ගමන් කරමු. උන්වහන්සේ යහපත් දේ, උන්වහන්සේ අනර්ගමත් දේ ඔබ උදෙසා සූදානම් කරලා තියෙනවා මේ වසරේ. එතකොට ඒ සූදානම් කරපු දේවල් අපි කෙසේද අත්පත් කරගන්නේ? අපි කොහොමද ඒ දේවල් අපේ ජීවිතේ ලබා ගන්න කියලා අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්නට යනවා. උන්වහන්සේගේ කරුණාව ගැන අපි ස්තුති කරන්න ඕන, අපි ගීතිකා ගායනා කරන්න ඕන, අපි නිතරම අපේ මුඛයේ ප්‍රශංසාව උන්වහන්සේ ගැන තියෙන්නට ඕන. පුලුවන් තරම් අපි ලෝකේ කාරණාවලින් අපේ මුඛය කතා කරන දේවලින් බැහැර කරලා අපි ආත්මික දේ තියෙන්න ඕන. අපි මවල තියෙන අපි උන්වහන්සේ ප්‍රශංසා කරන පිණිස අපි යහපත් දේ කතා කරන්න ඕන. අපි පුලුවන් තර ඕපදූප කියන ඒවා, අපි ඒ දෙවලින් ඈත් වෙලා මිනිසුන් විවේචනය කරන දේවල්, අපි ඒ දෙවලින් ඈත් වෙලා අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න දරුවන් පුත්‍රයන් බවට මේ වසරේ පත් වෙන්න ඕන. 2023 වර්ෂයේ මම කිව්වා බලවත් දේ සිදුවෙන වර්ෂයක්. ඔබේ ජීවිතය තුළ, ඔබේ පවුල තුළ, ඔබේ සේවය තුළ උන්වහන්සේ මහත් දේ කරන්නට යනවා. ආමෙන්. ඉතින් අපි කෙසේද මේ වසරේදී උන්වහන්සේ අපිට සූදානම් කරපු දේ අපි අත්පත් කරගන්නේ? කොහොමද අපි මේක අත්පත් කරගන්නේ? මොකක්ද අපිට මේකට තියෙන යන අවිය මේ දේ අත්පත් කරගන්න පිණිස? බලමු යෙරමියා 33 3 පදය. ඔබට පුළුවන් ඔබේ දේ වචනය පෙරලා ගන්න, ඔබේ බයිබලයේ යෙරමියා 33 පරිච්ඡේදයේ 3 පදය පෙරලා ගන්න. මට යාක්ෂා කරන්න, එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. ආමේන්, හලෙලූයා. සේනාවල ස්වාමින් වහන්සේ අද දවසේ කියනවා මට යාක්ෂා කරන්න, එවිට මම නුඹට උත්තර දෙනවා කියලා. එහෙනම් 2023 වර්ෂයේ මෙන්න මේක තමයි අපේ ආයුධය වන්නේ සියල්ල ජයගන්න. මොකක්ද? යාක්ෂාව. යාක්ෂාව තුළින් තමයි ඔබත් මමත් අපේ ජීවිතයේ දේවල් ජයගන්නට යන්නේ, අපේ ජීවිතයට ආශිර්වාදයේ දේවල් අත්පත් කරගන්න යන්නේ මේ යාක්ෂාව තුළින්. යෙරමියා හිරගෙදර මළුවේ හිරාඩස්සියේ ඉද්දි තමයි ස්වාමීන් වහන්සේගේ වචනය ඇවිල්ලා යෙරමියාට කියනවා මට යාක්ෂා කරන්න, එවිට මම නුඹට උත්තර දෙනවා කියලා. ඉතින් මුලින්ම යාක්ෂා කරන්න ඔබ දන්නේ නැත්තම් මම ඔබට සරලව කියන්නම් කොහොමද යාක්ෂා කරන්න කියලා. පියාණනි කියන දේ අපේ යාක්ෂාවේ තියෙනවනේ. මොකද අපි යාක්ෂා කරන්නේ පියෙකුට. අපි යාක්ෂා කරන්නේ දේශපාලක්ෂයෙක්ට නෙවෙයි. අපේ කන්නලව්ව අපි ඉදිරිපත් කරන්නේ ප්‍රේමවන්ත, අපි ගැන සලකන, අපිට බොහෝසේ ආදරය කරන සරබලධාරි පියා පියෙක්ට, සරබලධාරි දෙවියන් වහන්සේට. ඒතර උන්වහන්සේ තමයි අපේ පියාණන්. එතකොට මේ පියෙක්ට තමයි අපි යාක්ෂා කරන්නේ, පියෙක්ට තමයි අපේ කන්නලාව ඔප්පු කරන්නේ. යේසුස් වහන්සේ ගෝලයන්ට කියලා දුන ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණනි. යාක්ෂා කරන්නේ කොහොමද? ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණනි, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවෙහිද කරනු ලැබේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ දිටු වේවා. මේක තමයි අපේ යාක්ෂාවේ අන්තර්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි ඉල්ලන්න ඕන. යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි ඔබ ඉල්ලන දේ ඉල්ලන්නට අවශ්‍ය. ඔබ දරුවෙක් ඉල්ලනවා නම් ඉල්ලන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ තාත්තගෙන් ඉල්ලන්න ඕන. ඔබ රෝගයක් තුලින් පීඩා විඳිනවා නම්, ඔබ සුවය බලාපොරොත්තු වෙන්න, ඔබ කියන්නේ කොහොමද? පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මට සුවය නිදහස් කරන්න. එතකොට මේ වසර මම කිව්වා ඔබේ යාක්ෂාවට පිළිතුරු ලැබෙන වසරක්. යෙරමියාට කියනවා සේනාවල ස්වාමින් වහන්සේ මට යාක්ෂා කරන්න, එවිට මම නුඹට උත්තර දෙනවා කියලා. බොහෝ වෙලාවට අපිට උත්තර නොලැබෙන්න හේතුවක් තමයි අපි යාක්ෂා නොකරන එක. මගේ ජීවිතයේ මම බොහෝ අවස්ථාවලදී දැක තිබෙනවා යාක්ෂා කරද්දී
වාතාවරණය වෙනස් වෙනවා. යාක්ෂා කරද්දී දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නට යනවා. අපිට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියලා අපි හිතන තැන්වල අපිට මිනිස්යන්ගේ උපකාරයක් සමහරක් වෙලාට නැති අවස්ථාවල අපි අසරණ වෙන අවස්ථාවල අපි මේ වගේ අවස්ථාවල ඉදිද්දී අපි දෙවියන් වහන්සේට යාක්ෂා කරදී මම බොහෝසේ මගේ ජීවිතයේ මේ කාරණාව දැකලා තියෙන මම උන්වහන්සේගේ පාමුල කඳුළු සල්ල මොරගසල මම යාක්ෂා කරද්දී මට පිළිතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ තමයි අද ඔබටත් කතා කරලා කියන්නේ මේ 2023 වර්ෂයේ කතා කරලා කියන්නේ යාක්ෂා කරන්න මට යාක්ෂා කරන්න කියලා කියන්නේ. එතකොට ඔබේ ප්‍රශ්නය ගිහිල්ලා ඔබ අල්ලපු ගෙදර කෙනත් එක්ක කතා කරන එක නෙවෙයි වැදගත්. ඔබේ ප්‍රශ්නේ ඔබ දේශපාලක්ෂියෝ ග්‍රාම සේවකත් එක්ක ඔබ පොලිසිය හරහා යන එක නෙවෙයි ඔබේ ප්‍රශ්නේ. ඔබේ කාරණාවට පිළිතුර ලැබෙන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල්ල හිටියොත් උන්වහන්සේ පිළිතුරු දෙනවා කියලා තියෙනවා. මට යාක්ෂා කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වනවා කියලා. ඒකයි මම කිව්වේ ඔබේ ජීවිතයේ ඔබ පුදුම දේ හාස්කම් අත්දකින්න නම් ඔබ යාක්ෂා කරන්න ඕන. ඔබ නිකං කාලය ගත කළා ඔබ ෆෝන් එකේ දවසම ඔබ සෝෂල් මීඩියා එකේ. එහෙමත් නැත්නම් ඔබේ කාරණා සමග ඔබ ලෝකේ කාරණා සමග හිටියොත් ඔබට දෙවියන් වහන්සේගේ හාස්කම් පුදුම දේ ලකුණු අත්දකින්නට අමාරුයි. ඔබ යාක්ෂා කරන්න ස්වාමිනි මගේ ජීවිතේ හාස්කම් වෙන්න ඕන, මගේ ජීවිතේ පුදුම දේ වෙන්න ඕන, මගේ ජීවිතේ ලකුණු මහත් දේ වෙන්න ඕන. මේ දේවල් ඔබ අත්දකින්න නම් ඔබ යාක්ෂා කරන්න ඕන. එවිට සේනාවල ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්නට යනවා. යසායා 55 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය අපි බලමු. එතන කියනවා ස්වාමින් වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා උන්වහන්සේ ළඟ සිටිදී උන්වහන්සේට යාක්ෂා කරන්න එතකොට ඔබ උන්වහන්සේට ළඟ වෙද්දී ඔබ යාක්ෂාවෙන් ළඟ වෙද්දී උන්වහන්සේට උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. ඔබ සමහරක් විට මේ වසරේ බලාපොරොත්තු වෙනව ඇති නිවසක් හදන්න. ඔබ නැත්නම් ඔබේ පළවෙනි දරුවාව ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නට පුළුවන්. නැත්නම් ඔබ වාහනයක් ගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. හැබැයි මේ දේවල් ඔබේ ශක්තියෙන් කරන එක නෙවෙයි වැදගත්. මේවට නිසි පිළිතුරු ලැබෙන්නේ සමාදානයේ පිළිතුරු ඔබට ස්වර්ගෙන් නිදහස් වෙන්න නම් හැමදේම සමාදානෙන් සිදු වෙන්න නම් ඔබ යාක්ෂා කරන්න ඕන. යාක්ෂාව තුල දේව පාමුල දේව අභිමුඛත්වය ඔබ කාලය ගත කරන්න ඕන. මේ තුල තමයි ඔබට ජය තියෙන්නේ. ඉතින් යෙරමියා 33:3 අපි නැවත බලන්නට යනවා. මේ පදේ අද මම මේ පදේ පමණ ඔබ සමග කතා කරන්නේ. මොකද මේ පදේ තුල ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. මට යාක්ෂා කරන්න නැවතීමේ ලකුණ තියලා එවිට මම උඹට උත්තර දීලා නුඹ නොදන්න මහත් අමාරු දේ නුඹට පෙන්වනවා කියලා. ඒ කියන්නේ අපිට අමාරුයි සමහර දේවල් ඔබ හිතනවා ඇති. සාමිනි මං කොහොමද මේ දෙයින් එළියට එන්නේ? මම කෙසේද මේ ණය ප්‍රශ්නෙන් එළියට එන්නේ? මම කොහොමද මේ රෝගියත් සමග සටන් කරන්නේ? මම කොහොමද මගේ නෑදෑයන්ට මුහුණ දෙන්නේ? ඔබ සමහරක් අමාරු ස්ථානවල ඉන්නව වෙන්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ කියනවා යාක්ෂා කරාම සේනාවල ස්වාමීන් වහන්සේ මොකක්ද කියන්නේ? නුඹට අමාරුයි කියලා පේන, නුඹට මේක විශාල කන්දක් කියලා වගේ දැනෙන සාමිනී මට මේක බැහැ දරන්න, සාමිනී මට මේක කරන්න අමාරු, මං කෙසේද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? මෙලෙස ඔබට විශාල කියලා පේන ප්‍රශ්නය උන්වහන්සේ උත්තර දීලා ඒ අමාරු දේ ඔබට පෙන්වන්න යනවා. මහත් වූ අමාරු දේ තුළ උන්වහන්සේ ක්‍රියා කරලා උන්වහන්සේ පුදුම හාස්කම් කරලා ඔබට පෙන්වන්නට යන උන්වහන්සේගේ බලය. එදල උන්වහන්සේට මහිමේ යන්නට යන හලෙලූයා. ඔබට අමාරුයි කියලා බැහැයි වගේ දැකපු දේවල් ඔබ ගිය වසර හිතන්න ඇති කවදාවත් නම් මට මේකින් ගොඩෙන්න බෑ. එලෙස ඔබ හිතපු අමාරු දේ මේ වසරේ ඉටුවෙන්ට යනවා. ආමෙන්. ඔබේ කාරණා මිෂ්ඨවෙන්ට යන්නේ දේ වචනේ කියන ධර්මිෂ්ඨෙක් කර්ණ කොටගෙන කරන කන්න ලව්ව. ඒ යක්ෂාවට තමයි පිළිතුරු ලැබෙන්නේ. එතකොට අද දවසේ මම කැමති මේ වසර ඔබ ස්වාමීන් වහන්සේගේ යාක්ෂාවේ වසරක් කරගන්නවා. හොඳයි ඔබේ සභාවන් වල තේමාවන් නැති
යහපත් තේමාවක් නැති මේ වසර සුතිදීමේ වසරක් වෙන්න පුළා මේ වසරේ ඔබ බැබලෙන වසරක් වෙන්නට පුළා මේ වසරේ ඔබ අන් අයට දෙන වසරක් වෙන්නට පුළුවන් මොන බොහෝ දේ තියෙන පුළා නමුත් මේ හැමදේම ජය ගන්න නම් ඔබ යක්ෂාව තියෙනුනේ මේ වසර තුල මම කිව්වා පුදුම දේ 2023 වසර 2234 අංක 7 මේ වසර තුල බොහෝ දේ සිද්ධ වෙන්න යන අප දේශය තුල අප රට තුල අප සභාවන් පිබිදෙන්නට යන සාමින් වහන්සේ යහපත් දේ ඔබේ ජීවිතේ සූදානම් කරලා තියෙන්නට යන. ඉතින් මේ වසර ඔබ තීරණයක් ගන්න ජනවාරි මාසයේ තාම පටන් ගත්තා විතරයි. ඉතින් ඔබ තීරණය ගන්න මේ පටන්ගත් දවස් කිහිපයක් පමණයි ගෙවිලා තියෙන්නේ මම අද පටන් මේ දේ වචනේ ඇසුව ෂණයකින් පටන් මම තීරණය ගන්නෝ යාක්ෂා කරන ඔබට යාක්ෂා කරන ඔබ කාලයක් දාගෙන නැත්තම් මේ වසරේ ඔබ කාලයක් ගන්න ඔබ පැයක්වත් උන්වහන්සේට දෙන්න තීරණය ගන්න ඔබ දේ වචනේ කියවන්න ඔබ මෙනෙහි කරන්න කාලය ගන්න මොකද දෙවියන් වහන්සේ ඔබට මේ වසරේ කතා කරන මට යාක්ෂා කරන්න කියලා වෙන වෙන අයට නෙවෙයි ඔබේ කන්නලා ඔබේ දේවල් ඔබ ඔප්පු කරන්න ඕන ස්වාමීන් වහන්සේ සේනාවල දෙවියන් වහන්සේ කියන මට යාක්ෂා කරන පුතා මට යාක්ෂා කරන්න දුව ඔබේ කාරණාව ඔබේ කන්නලා උන්වහන්සේගේ පාද පාමුල ඔබ තබන්න එවිට උන්වහන්සේ මොකද කියන්නේ එවිට මම නුඹට උත්තර දෙන්න යනවා ඔන්න උත්තර ලැබිච්ච තැන්වල ඔබට වෛද්‍යවරයාගෙන් උත්තර ලැබෙන්නේ නැතිව ඇති ඔබේ මිතුරන්ගෙන් ඔබට උත්තර ලැබෙන්නේ නැතිව ඇති ඔබට ඔබේ පාස්පෝර්ට් කන්තෝරුවෙන් සමහරට ඔබට උත්තර ලැබෙන්නේ නැතුව ඇති ඔබේ රැකියාවෙන් උසස් වීම ඔබට ලැබෙන්නේ නැතුව ඇති නමුත් ඔබ යාක්ෂා කරද්දී මේ වාතාවරණය සියල්ල වෙනස් වෙලා දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන්නට යනවා මේ වසර තුල හලෙලූයා ඔබ සෑම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක් ආශිර්වාදමත් වසරක් මා ප්‍රකාශ කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්